ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු අක්තපත්‍ර බහර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් පැති මූලික ඓතිහාසිකම් පෙත් සම්විභාග කිරීමට දින නියම කෙරේ කාලේ කාලේ ඉවර කරන්න හදන සමාදී ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍යතන්ත්‍රිකයන් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය අක්තපත්‍ර බාර දුන්නා ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා ජපානයේ නව තානාපතිවරයා ලෙස පත්තු හිඩෙකි මිෂිකොයි තායිලන්ත තානාපතිවරයා ලෙස පත්වීම ලැබූ පොජ් හාන්පොල් දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස පත්වීම ලැබූ සන්ඩීලේ එඩ්වින් ශල්ක් යන පිරිස මෙලෙස ජනාධිපතිවරයාට සියාක්ත පත්‍ර බහර දුන්නා කොවිඩ් පැතිරියාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේදී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නව තානාපතිවරුන් දැනුවත් කළා එහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩකිරීමේ සහ එකිනෙකා සහය වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා කොවිඩ් වසංගතයේ පාලනයට සහ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදයද පළ කර තිබෙනවා මේ අතර ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහය ලබා දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගතා ආයතනය වන ජයිකා හෙවත් ජපාන අන්තර්ජාතික සහයෝගතා ආයතනයේ දකුණු ආසියානු කලාපී අධ්‍යක්ෂ ජෙනරාල් සකමොතෝ තකෙමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිටියේදී තමන්ට ජයිකා ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රසක් आर्थिक විශේෂයෙන් වාහන ධාවනය කරන්න ඉන්ධන නැති වුණොත් සමස්ත රටම එක තැන ඩතර වේවි. ආර්ථික බිඳවැටීම දරා ගන්න බැරි තරම් විශාල වේවි. ඒ නිසායි සමස්ත පුරවැසියන්ව ඉන්ධන කතාවත් එක්ක බිය වී ඉන්නේ. සපුක ස්කන්ධ තෙල් පිළිපහදුවේ ගිනි සිළුව මාසකට නිවා දෙමීම සහ තෙල් ගැටලුව පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් දැන්. අපට තෙල් ගෑස් නැහැ. පේසාලේ තෙල් කතාව ඉඳලා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගන්නකන් බලන් ඉන්න පුළුවන් කමකුත් නැහැ. රටක ඉන්ධන අවශ්‍යතාව කියන්නේ රටේ ජීවනාලිය. ඉන්ධන නැති වුනහම රටම බිඳ වැටෙනවා. සමස්ත ආර්ථිකයම නතර වෙනවා. මොන හේතු කිව්වත් වැඩක් නැහැ. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ආරම්භ කළේ 1969 දී. ඒ ආසියාවේ නිවෙන්නේ නැති ගිනි සිලුව ලෙසිනුයි. අපේ රටට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, බොමි තෙල්, දැවි තෙල් හා එල්පී ගෑස් වලිනුත් සැල කියුතු ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරනවා දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කිරීම මෙහිදී සිදු කරනවා ඒ අනුව දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක් ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක් එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 100ක් නිෂ්පාදනය කිරීමට මේ පිරිපහදුවට හැකියාව තිබුණා දැන් මාසයකට සපුගස්කන්ධ වැහුවා ඇමතිතුමාට අනුව නඩත්තුවටයි වහලා තියෙන්නේ පසුගිය පෙබරවාරියේදී මේ තෙල් පිරිපහදුව නවීකරණය කළා ඒ සඳහා රුපියල් මිලියන 1500ක් විතර වැය වුණා කියලායි වාර්තා වන්නේ මෙහි සේවකීන් 850ක් විතර ඉන්නවා මාසයක් වහලා තියලා පඩි ගෙවන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත්ද ඩොලර් හිඟේ ඇත්ත කතාව රටම දන්නෝ ඒ හුදෙක්ම මේ රජයට පමණක් මුහුණ දෙන්න වෙන ගැටලුවක් නෙවෙයි කවුරු රට කළත් ඩොලර් හොයන ක්‍රමේ වෙනස් කරන්නම වෙනවා හැබැයි අපේ සමහර තීන්දුව වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වැනි දැන් බොරතෙල් වෙනුවට ගෙන්වන්න වෙන්නේ පිරිපහදු කළ තෙල් දැන් මේ ඉන්ධන වර්ග පහම ඒ කියන්නේ පිරිපහදු කළ මේ ඉන්ධන වර්ග පහම ගෙන්වන්න එක බැරල් එකකට ඩොලර් 15ක් වැඩිපුර ගෙවන්න වෙනවා මේ ගැන හැම පාර්ශවයකින්ම ඇසුණු කතත් එක්ක සත්‍ය ගලප ගන්න දැන් ඔබට පුළුවන් වේවි
अभी इतम वक्यो अभी हेमदा मत तेलिगे मगे पलवी वक्यम तम तेलिगे कति नोन बोट वगबलागनी मे सपुगस्कंद पिरीपाद वहांड विन आईकी अटट की सप्तर मसे विसी नवींद मध्यम उपत्ल विपक्ष नायक खेलती कौर लील दुन वग विभागे मे वसा दमे स्पॉट एंडर्स वल्ट गिहिला वेडी मिलट वेडी कोमिस वलट इंधन गेहन के आराधना करनो अभी इंधन मिलदी गिलट वड अडू मिलट इंधन सपीमट ओबट सपीम करु किन्नोना इदिरी पात करंड अभी लास्टी ओबतुमा इदिरी पात करन सपीम करु आगे इंधन मिलदी गन्न अमति तुमा अवरुद्ध कट वेडी मे श्रेष्ठ अविल्ला ईये करपु कथा वें तेरेनवा एतुमा तेल संस्थावे पीएन केनेक गे दनुवक्कत नै एक्को दनुम तियेनवा ඒ නැත්තම් තමන්ගේ නොහැකියාව වහගන්න රටට බොරු කියනවා මේ බොරතෙල් නැති උනේ කොහමද අර නරියා මිදි පොකුර කඩන්න උඩ පැන්න පැනලා පැනලා ගීපෝ මේක තිත්තයි බං කියලා ගියා ඇමතිතුමා බොරතෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකරපු නිසායි පිරිපහදු අයිය වැහුවේ බොරතෙල් කියන මේ මිදි පොකුර වැරදි ආකාරයකට ගන්න ගිහිල්ලයි බොරතෙල් නැති උනේ පිරිපාදුව වැහුවේ නැහැ වැස්සෙව්වා අපි කවුරුත් දන්නවා පිරිපහදු ගන්නකොට කොමිස් පුට්ටියනවා එහෙනම් මේක ජාවාරංකාරයන්ගේ සැල්ලම මේකට තමයි යමිත්තුමා කියන්නේ කබරගෝයා තලගෝයා කරගන්නවා කියන්නේ ඔබතුමාගේ ඊයේ ප්‍රකාශයෙන් තේරෙන්නේ නටණ්ඩ බැරි මිනිහට පොළවැද න්‍යායක් මේ වෙනකොට අකණ්ඩව බොරතෙල් ලබා දෙන්න බැරි වෙලා පිරිපහදු අකර්මණ්‍ය වෙලා තියෙනවා නිශ්ශබ්දව හිටපු පාලකයන් මේ බොරතෙල් ගෙන්නන්න නැතුව මග ඇරලා අද විවිධ දේවල් මාධ්‍ය වලට කියනවා වෙන රටක නම් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙන්න ඕන පිරිපහදු ස්වභාවික මරණයක් බවට අත්පත් වුණොත් තෙල් ගෙන්නන්න දැන් දෙන්න බලපත්‍ර දෙන්න සූදානම් වෙයි ඒ වගේම පනත සංශෝධනය කරන්න සූදානම් වෙයි තෙල් ටැංකි ටික ඉන්දියාවට සදාකාලික බදු දෙන්න නීතියානුකූල සූදානම් වෙයි ඒ අනුතර ඉස්සරහ තියෙනවා අපේ රටේ තෙල් ඒකාධිකාරී අහිමි වෙන්න යන්නේ මේක සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි යෝජනා කරනවා මේකට වෙනම පාර්ලිමේන්තුවේ සංවාදයක් ගන්න කියලා දේශපාලන පක්ෂ වලින් ඉල්ලා අසිරිනවා එදා අපි සූරකට කාපු විදියටම සුද්දගේ කාලේ ඉන්ධන අවශ්‍යතාවය මත අපිව පීඩාවට පත් වෙනවා සිකුරුයි බොරතෙල් නැතුව පිරිපහදුව කර්මන්නේ වුණොත් අපේ ටැංකිය අටම දැන් හිස් වෙලා තියෙන්නේ හෙට අපි කෑම පැයේදී පිරිපහදුවේ සියලු සේවක කොටස් සියලු වෘත්ති සමිති ඒකාබද්ධව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයට යනවා කෑම පැයේදී එහෙම කරන්නේ පිරිපහදුව රැක ගන්න සටන් පාඨ යටතේ බොරතෙල් වහම ගෙන්නනු කියන මේ සටන් පාඨ යටතේ තමයි හෙට අපි වෘත්ති බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිෂ්පාදනය වෙන ඒ ප්‍රමාණය හිඟ කොටස ගෙන්වන්නට රජය කියන පිරිපහදු තෙල් ගෙන්වනොයි කියලා. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් කොහොමද පිරිපහදු තෙල් ගෙන්වන්නට ඩොලර් තියෙන්නේ? මමත් පොඩි මිනිහලා තමයි තෙල් ගහගත්තේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් මේ ලොකු හිගයක් එනවා කියලා ජනතාව අපහසුටපත් කරනවා. ඇති වෙන්න තෙල් තියෙනවා. කලබල වෙලා ගිහිලා ෆුල් ටැංකර ගන්න අවශ්‍ය නැහැ. අපට තෙල් දෙන්න කෙනෙකුත් නැහැ කන්න දෙන්න කෙනෙකුත් නැහැ ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ කොතනද දෙසැම්බර් මාසේ වෙනකොට ගල් අඟුරු ඉවර වෙනවා එතකොට ගල් අඟුරු ඉවර වෙනකොට දැන් විදුලි බල මණ්ඩලයේ තෙල් ඉල්ලලත් නැහැ මේ වෙනකොට කෙරවල පිටියේ දුවන්නේ මාසෙයි කැලණි තිස්ස දුවා ගන්න බෑ ඉස්සරහට එතකොට ගල් අඟුරු ඉවර වෙනව දෙසැම්බර් මැද අන්තිම වෙනකොට රටේ මිනිසුන්ට ඉන්න වෙන්නේ කරවලේ මුදල් ඇමතුමා අය වැයිද කියන්න ඕන කතාව ඕන ඕක දුම්වැටි අසුරණවල අඩංගු රූපමය අවවාද මත්පැන් බෝතල්වලද සඳහන් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර මත්පැන් භාවිතය අතින් කාලී බෝතල් භාවිත කිරීම විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනමත විමසුමක ප්‍රතිඵලවලට අනුව 72%කට අධික පිරිසක් කාලී මත්පැන් බෝතල් තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ඔහු මාධ්‍යමකට එක්වමින් සඳහන් කළා. දුම්කොළ සම්බන්ධයෙන් සිංගල් ස්ටික් බෑන්ඩ් එක නැත්නම් සිල්ලරේට සිගරට් විකිණීම තහනම් කරන්න ඕනේ. තනි සිගරට් විකිණීම තහනම් කළ යුතුද කියලා 65% ඒකට ඔව් කියලා කියනවා. ඊට සමගාමීව අපි ඇහුවා අරක්කු කාලේ බෝතලේ නතර කරන්න ඕනේද තහනම් කරන්න ඕනේද කියලා 72.4% ඔව් කියලා කියලා තියෙනවා. කාලේ බෝතලේ ශ්‍රී ලංකාව තුල තහනම් කළ යුතුයි කියලා. සිගරට් පැකට්ටුවක රූපමය සෞඛ්‍ය අවවාද තියෙනවා 80%ක් ආවරණය වෙන පරිදි අපි ඇහුවා අරක්කු බෝතලේ රූපමය සෞඛ්‍ය අවවාද ඇති කළ යුතුද කියලා. ඇත්ත වශයෙන්ම 80%ක්ම දෙනා පිළිගන්නවා ඇල්කොහොල් වලත් නැත්නම් මත් වතුර වලත් රූපමය සෞඛ්‍ය අවවාද දැක්විය යුතුයි කියලා. කාලේ බෝතලේ කියන්නේ මද්‍යසාර සම්බන්ධයෙන් විතරක්ම නෙමෙයි ගිහිල්ලා ඇහුවොත් අපේ
කෘෂිකර්මාන්තයේ නියැලෙන අයගෙන් දැන් වෙලකට කුඹුරකට බහින්න බෑ කාලේ බෝතල් හැමතැනම තියෙනවා කැඩෙනවා ගොවි මහත්වරුන්ගෙන් ආපු කම්ප්ලේන්ට්ස් තියෙනවා ෆයිල් පිටින් මේ කාලේ බෝතලේ අයින් කරන්න කියලා ඒ වගේ මම සුබපතනවා මේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාත් පරිසර අමාත්‍යාංශයේ සියලුම දෙනාත් මේ කාලේ බෝතලේ තහනම් කිරීම සඳහා වෙන මේ කාලේ බෝතලේ සමානයි තනි සිගරට්ටුවට ඒ නිසා මේක අපි කොහොම හරි නවත්තන්න ඕනේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට දින නියම කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිවයි පෙත්සම් ඉදිරිපත් වී තිබුණේ. වසංගතයේ හේතුවෙන් වරින් වර කල් දෙමුණු මෙම පෙත්සම් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. විනිසුරු මඩුල්ලේ සමාජිකයින් වන ප්‍රියන්තු ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතුන් මත පෙත්සම් විභාගයෙන් ඉවත්ව තිබෙනවා. මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු 15, 16 සහ 17 දිනවල සිදු කරන බවයි අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතෝලික පියතුමන්ලා පීඩාවටපත් පවුල්වලගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින් අදාළ මූලික ඓතිහාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යයි චෝදනා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව නීතිපතිවරයා ඉක්ුත් යහපාලන සමය ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය මේ මාස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කාබනික පොහොර නිෂ්පාදනයට රජය දරන්නේ මහත් වැයමක්. නමුත් අවාසනාවකට රජයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් විනාශ වෙන්න ඉඩ හැර තිබීම ඇත්තටම පුදුමයට කරුණක් නොවේද? මේ අතහැර දමා ඇති කාබනික පොහොර නිෂ්පාදන ස්ථානය පිළිබඳව වාර්තා වන්නේ අනුරාධපුර මහ විලච්ඡිය ප්‍රදේශයෙන්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ අරමුණෙන් අනුරාධපුර මහ විලච්ඡිය ප්‍රදේශය ආරම්භ කරන ලද රජයේ කාබනික පොහොර නිෂ්පාදන නියම ව්‍යාපෘතිය මෙවන විට අභාවයට යන බව ගොවීන් පවසනවා. විශාල වශයෙන් මුදල් වැය කරමින් ආරම්භ කරන ලද මෙම නියම ව්‍යාපෘතියට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. කෝටි ගාණක් වෙන් කරලා මේ රාජ්‍ය අනුග්‍රහය දක්වලා මේ කොම්පස් ව්‍යාපෘතිය කරලා තියෙන්නේ. එතකොට මේ කොම්පස් ආකෘතිය සාර්ථකයි නම් ඇයි මේ විදිහට වල් වදින්න ඇරලා මේ විදිහට මේම් බාණ්ඩ නිකම් බොරුවට වල් විතරයි මෙව්වක තියෙන්නේ මේ කොම්පස් ආකෘතිය සාර්ථකයිද බාණ්ඩ මෙව්වා සම්පූර්ණ පොඩාවනේ මේ කරන්නේ මේකේ ඉන්නේ අලි තමයි දැන් මේනවනේ මානා ලඳු තියෙන්නේ කොම්පෝස් පේන්න සම්පූර්ණ පංගාලකුයි කංකුන් ගාලකුයි පමණයි මේ කොම්පෝස් වගාවේ පේන්න තියෙන්නේ ඇයි මහත්තුරුනේ මේ කොම්පෝස් මෙව්වක ඇතෑරලා තියෙන්නේ මේ කොම්පෝස් එක සාර්ථක නම් මෙව්වා කරලා දෙන්න එපා දැන් මෙව්වා කවද්ද දෙන්නේ අපට මෙව්වා ඉතින් කවද්ද කොහොමද දෙන්නේ කුඹුරු වලට මේ කංකුල්ලන් මේ ඔක්කොම කොහොමද තියෙන්නේ මේ කොහම තමයි තියෙන්නේ රජින් කාබනික පොහොර ලබා දෙන බවට තුන් පොරොන්දුව පිට අම්පාර උහුණු ගොවීන් මෙවර මහකණ්ණි වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් වගා කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පොහොර සහ වල්නාශක ගොවීන්ට ලැබී නැති බවයි වාර්තා වුණේ. මේකෙතුෙන් අම්පාර උහුණු ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. අදට වෙනව දවස් 15ක් වෙනව. මේ 15 කොහමද මේ ගැලේ මරාගන්නේ? බලන්න මේ ගොයන් ගහට වැඩිය තනකොළ ගහ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න කොහමද මේක මරාගන්නේ කියලා. අපිට මොකක් කරි කරලා මේ වැඩියට තෙල් ටික ලබා දෙන්නේ කියලා ඔබලතුමාගලාගේ ඉල්ලා සිටිනවා. අය වයන් ඉන්නේ සාහනක් නැහැනේ ගොයියට. මේ ලෝක සසර දෙයක් නැහැ. ගොයියෝ දැන් ෆුල් අසරණලා දිනන්නේ මේ වතුරෙන් කොහමද මේ ගැලේ මරන්නේ? පොරක් නැ මොකක්වත් නැහැ. දියර පොරක් ගෑත් දින දින දවස් उदासन पथ विकास अवसान शुभ दस D
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.